ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබදැසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ඔබගේ අනාගතය පිළිබඳව සැලසුම් කරන සමෙදුම්. බයිබල් පදයේ යෙරමියා 29:11 මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියනසේක. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සිනේවන්ත කිතුණුවනි, අද උදෑසන අවදි වන විට ඔබගේ අනාගතයේදී කළ යුතු විවිධ කටයුතු, එට දවසේදී ඔබ විසින් කළ යුතු කාර්යයන් ආදීය පිළිබඳව ඔබගේ සිතේ මහත් බරක් ඇති වුණාද? නමුත් ඔබ සැක නොසිතන්න. ඔබගේ අනාගතය පිළිබඳව ඉතා සුභවාදී යෝජනාවන් තබාගෙන ක්‍රියා කරන ආදරණීය දෙවිපියන් වහන්සේ ඔබ සමග සිටිනසේක. එබැවින් අදත් ඔබගේ සිත නොකලඹේවා. අද දින ප්‍රධාන දේවචනය වන යෙරමියා 29:11 තුලින් ස්වාමීන් වහන්සේ පවසන්නේ අපගේ ජීවිත සඳහා දෙවිඳුන් තුල සමාදානයේ යෝජනාවල් තිබෙන බව නොවේද? කිතුණුවනි, තම අනාගතය පිළිබඳ මහත් බරක් සිතේ තබාගෙන සිටින ඔබ මොහොතකට එය අමතක කර දමා මා ඔබට පවසන මෙම නිදසුන දෙස ඔබගේ අවධානය යොමු කරන්න. විවිධ කාර්යයන් උදෙසා මා සාගරයේ ගමන් කරන නෞකාවන් හා ගුවනේ ගමන් කරන ගුවන් යානාවන් ඔබ දැක තිබේද? මන්ද පාරක් තෙරක් නොපෙනෙන එම මා සාගරයේ ගමන් ගන්නා එම නෞකාවන්ද ගුවනේ ගමන් කරන ගුවන් යානාවන්ද පිළිබඳව දැනුමක් නොමැති සාමාන්‍ය පුද්ගලයෙකු ඒ දෙස බලා සිටින්නේ ඒවා ගමන් කරන්නේ කුමන රටකටද කුමන වරායකටද යන්න ඔවුන්ට තේරුම් ගත නොහැක. ලෝකයේ ගෝලාකාර ඇඩයකට පීඩා ඇති නිසා ස්වල්ප වේලාවකින් එම නෞකාවන් ගුවන් යානාවන් අපට නොපෙනී යනු ඇත. ආදරණීය කිතුණුවනි, නමුත් එසේ වූවා කියා ඒවා අතුරුදානුවේ නැත. ඒවායේ අදාළ නිලධාරිවරුන් ඒවා අදාළ ස්ථානයන් වෙත නිසි ලෙස පැදවීමට මනා පළපුරුද්දක් හා දැනුමක් ඇති අයයි. ගමන ආරම්භ වීමට ප්‍රථමයෙන් ගුවන් තොටුපළෙහි වට කීපයක් ගමන් කළද ගමන ආරම්භ කළ පසු ගමනාන්තය දක්වා ඒවා නියමිත ඉලක්කයට ධාවනය වන අතර නියමිත වේලාවට අදාළ ස්ථානයටම ගොඩ බසී. ඒවායේ නියමුවන්ට ඉතාමත් සූක්ෂම දැනුමක් පළපුරුද්දක් ඇති අය නම් ඔබගේ ජීවිතේ ඉදිරියට ගෙන යාමට ඔබගේ මැවුම්කරුවානෝ ඊට වඩා කෙතරම් හොඳින් දන්නේද? එබැවින් පවතින වාතාවරණය පිළිබඳව කනස්සල්ලු නොවෙමින් ඔබගේ අනාගත දිවි ගමන ඉදිරියට ගෙන යාමට සමිඳුන්ගේ දෑතර බාර වෙන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබගේ අනාගතය පිළිබඳවද ඔබ ස්ථාවරයක් නැතුව ජීවිතයේ දැන් පවතින වාතාවරණය පිළිබඳව කනස්සල්ලු වෙමින් සිටින්නේද? නමුත් දෙවියන් වහන්සේ ඔබගේ අනාගතය සැලසුම් කරන බව ඔබ විශ්වාස කරන්නේද? එසේනම් ඔබගේ ජීවිතයේ දැන් පවතින වාතාවරණය පිළිබඳව කනස්සල්ලු නොවෙමින් දෙවියන් වහන්සේව තදින් විශ්වාස කර ඔබගේ අනාගතය සහ ඔබගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට දෙවියන් වහන්සේට මේ උදෑසන බාර කරන්න. එවිට උන්වහන්සේ ඔබ ආරක්ෂා කරමින් ඔබගේ ජීවිතයේ අනාගතයේ ජයග්‍රාහී මාවතට ගෙන යමින් ඔබට ආශිර්වාද කරනසේක. මේ උදෑසන අපි ආත්නා කරමු. මාගේ යෙසුනේ, ගුවන් ගමන් හා මෝදු ගමන් පිළිබඳව නිසි දැනුමක් නොමැති අයකු ඒවා පැතවීමට බාරගත හොත් ඒවා විනාශ වී යනු ඇත. මමද මාගේ ජීවිතේ ඉදිරියේ ගැන නොදනිමි. නමුත් සියල්ල දන්නා ඔබ විශ්වාස කරමින් මාගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට ඔබගේ අස්තයට මම බාර වෙමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.
අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව නික්මයාම 23:20 බලව මාර්ගයේ නුඹ ආරක්ෂා කරන පිණිසද මා විසින් පිළිල කළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්සෙන 071588 7777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දවසත් දෙවිඳුන් තුළ ඔබගේ අනාගතයේ ජයග්‍රාහී අනාගතයක් බවට පත් කරගන්නා සුබ දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.